El cartilápiz. දදුරුවේ අපි මාළු දඩේ මේ යනවාද මේ සුදු අයියත් එක්ක තමයි අපි මාළු දඩේ මේ යන්නේ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා සුදු අයියට දදුරුවේ සම්බන්ධව දැන් පාන්දර 4:30යි අපි දෙන පිටත් වෙද්දි දිවර රැකියාවේ ඉන්නවා කියන්නේ ඉතින් පුදුම කට්ටක් කන්න ඕනේ මේ ඒ වගේ තමයි පාන්දර නැගිටින්න ඕන එකිටලා යන්න ඕන දැන් අපි කිලෝමීටර් එකක් විතර තොටුපළේ ඉඳන් ඇවිල්ලා ඉන්නේ මේ අපි දැන් මේ ඉස්සලාම ගැඹුරු පැත්තට යන්නේ මේ තාවල්ල පැත්තෙන් අයින දිගෙනවා ලොකු දැලක් දාලා තියෙනවා ඒක බලලා තමයි ආයෙ මැදට යන්නේ සුදු අයියලා මේ ලොකු දුකක් විඳිනවා ඉතින් මේ මාළු අල්ලන්න දැන් මේ හිරු පායාගෙන ඉන්නේ හබල් ගානවා කියන්නේ ඉතින් ලේසි නෑ ඉතින් අත් දෙකට කොච්චර දුරක් ආවද දැන් අපි මේ අද මේ රැල්ල නෑ නැත වෙනදට රැල්ල මේකේ මේ රැල්ල මේ බෝට්ටු මේ පාරු වලට යන්න අමාරුයි මේ ඒ රැල්ල තියෙන දවස්වල අද රැල්ල නැහැ තොටුපොලෙන් මේ උදේ 4:30 වගේ තමයි තොටුපොලෙන් මේ ඔරු ටික මේ මාළු අල්ලන්න යන්නේ ඔරු 25ක් විතර මේ මාළු අල්ලන්න යනවා කියලා අපේ සුදු අයියා මට කීවා දැන් ඔන්න අපි මේ කිලෝමීටර් 1:30ක් විතර ආවා මේ දැන් ඔන්න දැන් පැහැදිලිව පේනවා දැන් හිරු එළිය වැටිලා තියෙන්නේ දැන් වෙලා වෙවිලා 6:30 වගේ දැන් අපි ඕ මේ දැන් මේ 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 අයින දිග දාලා තියෙන දැලග මේ බලන්න තමයි හදන්නේ මේ අර තියෙන්නේ මේ ඒ දෙදරුවේ මේ බැම්මට ආසන්නව තමයි මේ දැල දාලා තියෙන්නේ දැන් පළවෙනි දැල්මුරේ ඇදලා බලන්න හදන්නේ ඔය අර ඈතින් පේන්නේ දෙදරුවේ වාංගල වල නමයක් තියෙනවා ඔකේ ඔන්න දැල අකුලන්න පටන් ගත්තා මේ දැල මේ
කියන්නේ හැමෝටම ඉතින් මේ දිව රස්සාව බෑ. ඒක මේ හොඳ පළපුරුද්දක් තියෙන්න ඕන, දැලක් එකතු කරන්නත් නැත්නම් මේ දැල පැටලෙනවා. මේ දැන් මේ සුදු අයලාට අවුරුදු 4ක් 5ක්ම දැන් ඉතින් මේකේ එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඉතින් ඒ හින්දා එයාලා දැන් දිව රැකියාව කරගෙන යනවා. එක දීවරේ දැල් 6ක් 7ක් වගේ එලනවා. මේ හරිය දැන් ගොඩට කිට්ටු හින්දා මෙයාලා මේ සිලාපි තෙප්පෙලි ඒ වගේ අල්ලන්න තමා දැල් එලන්නේ. මැදට වෙන්න තමා රෝහුවෝ එහෙම අල්ලන්න, ලොකු මාළු අල්ලන්න ලොකු දැල් දාන්නේ මැද හරියෙන්. දැන් මේ අයින් වල දාන්නේ මේ සිලාපි තෙප්පෙලි වගේ අල්ලන්න තමා. වැදිච්චෙමුට පණ තියෙනනේ. ඊ හතරට දැම්මේ දැල්? දෙකට එනවා. වහ කමාර වෙනකන් දැම්මේ නේද? එතකොට දැන් ඊයේ දාපු උන්ට අද වෙනකන් පණ තියෙනවා? ඒ වැඩි කෙට්ටව වයින්නේ. ආ එහෙම. මැරෙන්නේ නැහැ නේ? මැරෙන්නේ වුණොත් ඉන්නවා. දැන් දැන් අපි දානකොට උන් දෙකට. දානකොට වගේ වැඩනොත්. පටලලා හොඳට නේ. කකුලෙන් තමා මේ පාරුව මේ බැලන්ස් කරගන්නේ. අඩුයි නේ වතුර පිරෙන හින්දා. නෝනේ ලොකුව මාළු ඉන්නවා නේ. ඊයේ හිටියද? ඔය දැලටත් වදිනවා ලොකුව.
ආ එදාද ඔයා තොටු පොල ඇරන්ද කරන්න එතකොට එක තිලාපියද පෙලියනේ කිලෝයක දක්වා පට්ට ලස්සන හරිද කිලෝයක පැනලා කිලෝ එකමාර දෙක වෙනකොට තන්නේ කර කබරේ සම්පූර්ණ පාට වෙනවා කන්නෝ තියෙන්නේ කන්න නෙමෙයි දකින්නවත් ආසන්න ටැංකි සුද්ධ ඉන්නේ ඒවා ඒ වෙච්චම අර ටැංකියේ තියෙන අප්‍රිය භාවයට මොකද කරන්නේ විනිවිද අහලනවා ළඟම තියෙන ගෑවට හරි පොකුණට හරි ඇලට හරි අද බලන්නකො මුළු ලංකාවම බෝ වෙලා ඉන්නවා මේ මේ ලොකු මවුලි ටන් කරනනේ ආයේ ඌට චාන්ස් නැහැ ඌ ලොකු වෙනවනේ මේ මේ කිලෝ 20 22ක ලොකු වෙන මාළුවි ඌට කිලෝ මේ දවසකට කිලෝ 7ක් වනලු ආහාර මාළු වලින් කන්නේ මාන්ත බත් එකයි ලොකු එක කිරියනේ දැක්කනේ කත්තුකම අර ගෙරක තර ගන්න කරස් මොලේ අපේ මාමගේ මොලේ තිබ්බ දෝපි දැලිලා මාත් එක්කම එකටම හිටපක
කල්ති ඇවිදලානේ. බෝතල් 100කට බෝතල් 20ක් විතර කඩනවා. කඩලා මේ අරකට දාලා ඩයි දාලා පාට කරලා ආපහු පැකට් මේ පැකින් කරනවා. පන්නේ කාලා බීලා ආතල් එකේ ඉන්නවා කියන අදිස්ථානේ තමයි තිබේ වෙනකොට කොල් අක්කර පහක් පවලා තිබ්බා. කුඹුරු අක්කර පහක් තිබ්බා, ගඩොල් කෝර නැතිව වැලි කෝර මෙට්ටක් තිබ්බා. තල්ලු කරලා අවුරුදු 7ක් පුතේ මේ ගියා බැම්ම බඳින්න. මම එවලේ කිව්වයි කරපුකමට කුරුම්බගේ ගියා පොන්න. අදගෙන යන ප්‍රශ්යෙන් අතකේ වතකාලා උද්දයි උද්දයි වගේ මරින්ද. මරින් මරින් කියලා ගිහිල්ලා මාත් අතකේ වතකාලා මට දැන් අල්ලනකොටම තේරුණා මේ මාළුවෙක් නෙමෙයි කියලා. මොකද කරන්නේ ඉතින් අරුත් පැත්ත අල්ලගෙන මාත් පැත්ත අල්ලගත්තා. ගෙනවා අපි. ගෙනල්ලා අපි ගානක් මේ කනෝනේ තියාගෙන හිටියා. يعني පොඩි නේ. හදන සයිස් එක තමයි මට හිතුනේ. يعني ලෝ කරලා අරින්න. කියලා අල්ලගෙන හිටියා. එයා කියන්නේ මේක මොකක් කන්නේ? මාළු දුන්නට කන්නේ නැහැ, මත් දුන්නට කන්නේ නැහැ. ඊට කොහමද ඉනට ලණුවක් දාලා බැඳලා තමයි. ඊට ඉනත් තුවාල උනා මගේ. තියනනේ අරයට ඒක තමයි පාලා දෙන්නේ. අර කවුද අනිත් අය මංජු දාන්න බෑනේ. ඔකට ඔය දැලට මෙවුමනේ වදින්නේ. නෑ නෑ එහෙම එකක් නෑ. නෑ නේ. ටික ආපු එවු. මේ දැලාස් ගාවෙන් ආපු එවුන් තමයි. වදිනවනේ. මම කන්නේ කෙප්පියා. මේකට කිව්වයින මේ ලූල් කොට කියලා නම් මේකට වදිනවා කිලෝ 20 25. මේකේ ලූලු නෑනේ.
ඉන්න බලාරික වෙන මාකට් එකක් හදනවා නේ වීදල් ගාලා පණ පිටින් අල්ලලා ආ නැහැ එහෙම කරලා මෙච්චර මාළු මල්ලලා බැරි වෙච්ච කොට එහෙමවත් දිනුන නැල්ල ආ නැසින් ගේන්න ඕනේ නැහැ මේ ගේන්න එක මගුලට නේ බලා හැතැම්ම ගණන් යනවා මාළු අල්ලන්න නේ බලා මු තුටුපල ගාව මාළු නැහැ කියලා ලොකුනේ
Thank you.
අපි දැන් ඕන කරන ටික හදාගත්තා. මේ ටික දාලා මේකට පොල්තල් දුක්ටකුත් දා ගන්නවා. ඉතින් මේක දාගෙන මම මේක හොඳට කලවම් කර ගන්නවා අතින් අනාගන්නේ. හොඳට කලවම් කර ගන්න ඕනේ මේ මේක මාළුවාගේ ගාණ්ඩනේ මේ ඉන්න හොඳට කලවම් කර ගන්න ඕනේ. මේක උඩට දාගෙන මේ ඔක්කොම ගා ගන්න ඕන. ඒකතරලක් කරන්න ඕනේ. මේ බඩ ඇතුළටත් මේ ටිකක් දා ගන්න ඕන. මම තියාගන්නද? දැන් තේනන්නේ මාළුවා මේ ආවට කිඳුරු දෙදෙන්නේ. මරුවා.